මීට දවස් කීපයකට උඩදී මට එක්තරා සමූහයකට ඇතුළත් වෙන්න කියලා මම මගේ විශ්වවිද්‍යාලයේ මට උගන්වපු ප්‍රොෆෙසර් කෙනෙක් මට එවලා තිබුණා ඒ සමූහයට ඉන්විටේෂන් එකක් ඉන්වයිට් කරලා එවලා තිබුණා. එතකොට මම ටිකක් ඒ සමූහයට ගිහිල්ලා බැලුවා සම්පූර්ණයෙන්ම මේ වන විනාශය පිළිබඳව සමාජයේ දක්වන මතිමතාන්තර පිළිබඳව ඒ සමූහයේ බොහෝ විවිධ සාකච්ඡාවන් ගිහිල්ලා තිබුණා. ඉතින් මට හිතුණා ඔබත් එක්කලා මේ පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න ඕනේ මේ වන විනාශය නවත්වන විදිය පිළිබඳව ඔබට හරියටම කියලා දෙන්න ඕනේ කියලා. මොකද දැන් අපි සමාජයේ සාමාන්‍යයෙන් බලනකොට බොහෝ වෙලාවට මිනිස්සු මේ ප්‍රශ්න විසඳන විදිය හරිම වැරදි. ප්‍රශ්න විසඳන විදිය වැරදි හින්දා තමයි ගොඩක් වෙලාවට ගැටලු ඇති වෙන්නේ විවිධ මතිමතාන්තර ගොඩ නැගෙන්නේ ඊළඟට අපි රජයට බනිනවා විවිධ අයව අපි විවේචනය කරනවා මේ තුල තමයි අපේ මුළු සමාජයම හැදිලා තියෙන්නේ විවේචනය බැනීම මත තමයි හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ නමුත් නිවැරදිව ගැටලු විසඳන්නේ මේ විදියට නෙමෙයි අපි දන්නවා දැන් මේ වෙනකොට අපි යාන්ත්‍රීකරණය පිළිබඳව හිනි පෙත්තටම ගිහිල්ලා තියෙන්නේ ලෝකය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රීකරණය පිළිබඳ හිනි පෙත්තටම ගිහිල්ලා තියෙන්නේ මේ වෙනකොට ගෝලීය උණුසුම හොඳටම වැඩි වෙනවා එතකොට මේ ගෝලීය උණුසුම වැඩි වීමත් එක්කලා නැවත අපිට අපේ පුරාණයේ එහෙම නැත්නම් අපේ මුතුන් මිත්තන් හිටපු පැත්තටම අපිට නැවත යන්නටම අවශ්‍ය වෙනවා දැන් අපි මේ වනාන්තර හෙලිපෙහෙලි කරලා මේ ලස්සන වනාන්තර හෙලිපෙහෙලි කරලා අපි මොකද්ද මේ බලාපොරොත්තු වෙන්නේ අපිට ඉන්න තැනක් හදාගන්න මිනිස්සු අපේ ජනගහනය වැඩි වෙන්න අපි වනාන්තර හෙලිපෙහෙලි කිරීම මගින් ඉඩ හදාගන්න උත්සාහ කරනවා ඉඩ හදාගෙන අපි එතන නැවතින්න තමයි මේ උත්සාහ කරන්නේ හැබැයි ඔබ හොඳට මතක තියාගන්නට ඕනි දැන් මම සෝබා දහමත් එක්කලාම ඉන්න කෙනෙක් විදිහට ඔබට මට මේක කියන්න සුදුසුකම තියනවා කියලා මම හිතනවා තව උපරිම අවුරුදු 20ක් 30ක් 40ක් වෙයි ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ කැලෑවල් වලට ගිහිලා පුංචි කූඩාරමක් හදාගෙන ජීවත් වෙන තත්ත්වෙටම අපිට ඉන්න සිද්ධ වෙනවා හේතුව තමයි ගෝලීය උණුසුම වැඩි වෙනවා. එතකොට අපිට අර අපේ වැඩි පරපුර අපේ මුතුන් මිත්තන් එතකොට අපේ සාම්ප්‍රදායික අපේ වැඩි පරපුර සෝබා දහමත් එක්කලා ජීවත් වෙන්නේ කොහොමද? අන්න ඒ විදිහටම අපිට යන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ සෝබා දහමම එතෙන්ට අපිව තල්ලු කරලා දානවා. දැන් මේ අපි හැම දෙයකම තියෙන්න ඕනි සමතුලිතතාවය. සමතුලිතතාවය කියන එක ඉතාම ප්‍රබලව මේ සෝබා දහම තුළ හැම තිස්සෙම තියෙනවා. දැන් අපි හිතමු අපි යම්කිසි සතෙක්ව මේ සෝබා දහමේ නීතියට අනුව ආහාර ජාල ක්‍රියාත්මක වෙනවා. එතකොට ආහාර ජාල තුළ අපි දන්නවා මේ සත්තු මරාගෙන ඉන්න කන සත්තු ඉන්නේ හරිම අඩුවෙන්. එතකොට ඒ මරාගෙන කන සතුන්ට ගොදුරු වෙන ශාකභක්ෂක සතුන් වැඩියෙන් ඉන්නවා. එතකොට ශාකභක්ෂක සත්තු මේ වනාන්තරය තුළ ජීවත් වෙනවා. ඒගොල්ලෝ ශාක ආහාරයද ගන්නවා. එතකොට ඒගොල්ලන්ව පාලනය කරන්නේ ඒගොල්ලෝ වැඩියෙන් වැඩි වුණොත් එහෙම මේ වනාන්තර ඒත් විනාශ වෙනවා. ශාකභක්ෂක සත්තු ගස්කොළන් ටික ඔක්කොම කාලා දැම්මොත් ඒක ආයි විනාශ වෙනවා. ඒ නිසා ඉන්නවා මාංශභක්ෂක සත්තු. මාංශභක්ෂක සත්තු මොකද කරන්නේ? ශාකභක්ෂක සත්තුන්ව කාලා දානවා. එතකොට මාංශභක්ෂක සත්තු ඒගොල්ලෝ ටික දෙනයි ඉන්නේ. එතකොට ඒ ටික දෙනා ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවන කාලය ඉවර වුණාට පස්සේ ඒගොල්ලෝ මිය යනවා. එතකොට දැන් අපි මේ සමතුලිතතාවය අපි බිඳ දාලානේ තියෙන්නේ. අපි අපිට ඕනි විදියට සත්තු නඩත්තු කරනවා. කියන්නේ අපිට ඕනි විදියට තමයි අපි සත්තු මරනවද නැද්ද කියන එක අපි තීරණය කරන්න පටන් අරගෙන. එතකොට අපේ ජනගහනය පුදුමාකාර විදියට වැඩි වෙනවා.
ඇයි අපි ස්වාභාවික දේවල් වලට ස්වභාව ධර්මයට අපි එරෙහිව ගිහිලා තියෙනවා. හැබැයි දැන් අපිට පේනවා සබාව දහම අපිව තුලනය කරමින් පවතිනවා. දැන් පුංචි ශුද්‍ර ජීවියෙකුට, දැන් මේ කොරෝනා වෛරස් එක කියන්නේ ශුද්‍ර ජීවියෙක්. පුංචි ශුද්‍ර ජීවියෙක් අපේ බොහෝ ජීවිත බිලි අරගෙන තියෙනවා. එතකොට ඔබට තේරෙනවා ඇති සබාව දහම. සබාව දහමට පිටුපාල යන හැම කෙනෙක්ම සබාව දහමින් ඉවත් කරනවා. ඇත්තට මේක විනාශ කරනවා හිම නැත්නම් ඒක පරිගන්නවා හිම නෙමෙයි. මේ තුල තියෙන සමතුලිතතාවයක් පවත්වාගෙන යනවා. දැන් ඔබ ජීව විද්‍යාව කරලා තියෙනවා නම් කෙමිස්ට්‍රි, එහෙම නැත්නම් රසායන විද්‍යාව කරලා තියෙනවා නම් ඔබ දන්නා ලේ චැට්ලිය මූල ධර්මය කියන එක. හැම රසායන ද්‍රව්‍යයත් එක්කලා අපි කටයුතු කරනකොට ඒක සමතුලිතතාවයක්, සමතුලිතතා නීතියකට තමයි වැඩ කරන්නේ ලේ චැට්ලිය මූල ධර්මය. මේක මුළු මේ මුළු විශ්වයටම මේක පොදුයි. හැම තැනදීම දැන් මම ඔබට මේ විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳව දේශනා පවත්වනවා. එතකොට එතෙන්දී මම හොඳට දැක්කලා තියෙන දෙයක් තමයි සමහර දරුවන් දැන් මගේ වැඩමුළු වලට ඇවිල්ලා ඉන්න දරුවන් සමහර දරුවන්ගේ ගැටලුව තමයි ඔවුන් විශ්වයෙන් අර හරිම පීඩනයක් ලබා දෙමින් ඉල්ලනවා. ඉල්ලින් කරන්නේ පීඩනයක් ලබා දෙන්න. එතකොටත් ඔවුන්ට ඒ අවශ්‍ය කරන දේ ලබා ගන්න නොහැකි වෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට හරිම මේක සමතුලිතව තියෙන්න ඕනේ. හැමදේම වැඩි වෙන්නත් බෑ, අඩු වෙන්නත් බෑ. මැදුම් පිළිවෙතේ යන්නට ඕනේ. එතකොට දැන් ඔබට තේරෙනවා ඇති මේ කාලෙදී අපි වන විනාශය සිද්ධ කරොත් අපිට ඊළඟ අවුරුදු 30 40 50 කොහොමද අපි ජීවත් වෙන්නේ කියන එක ඇත්තටම අපිට හිතාගන්න බැරි දෙයක් බවට පත් වෙනවාමයි. හැබැයි දැන් මේ වන විනාශය සිද්ධ කරනවා කියලා අපි මොකද කරන්නේ? බොහෝ වෙලාවල් වලට අපි සමූහ විදියට එකතු වෙනවා. මේ සමූහ වලට එකතු වෙලා අපි එකිනෙකාට බැනගන්නවා. මෙයා වනේ කපනවා, මේක හරි වැරදි, මේක කපනවා, විවේචනය කරනවා. දැන් මේ විවේචනය තුළින් සිද්ධ වෙන්නේ මොකද්ද? විවේචනය තුළින් අපි හිතනකොට හැමතිස්සෙම ගස් ටික කපලා දානවනේ, අයියෝ වනේ විනාශ කළා දානවනේ, විනාශ කළා දානවනේ. තව තවත් තව තවත් ඔවුන් ඒකම කරන්න පෙළඹෙනවා. හොඳට මතක තියාගන්න, දැන් මේ දේවල් වලට මූලික වෙන අය ඇත්තටම මෙහෙයවීමකින් තොරවත් මේ දේවල් වලට මේ දේ කරන්නට පුළුවන්. ඔවුන්ව මෙහෙවන්නේ වෙනත් පාර්ශවයන්. ඔබට මම හොඳම උදාහරණයක් කියන්නම්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙලා උන්වහන්සේට හැකියාව තිබුණා තවත් බොහෝ කාලයක් මේ අපේ හිත සුව පිණිස මේ උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන හැම දිනාගෙම හිත සුව පිණිස වැඩ ඉන්නට උන්වහන්සේට අවස්ථාව තිබුණා. උන්වහන්සේ ඒකට අවශ්‍ය කරන වටපිටාව සකස් වෙන්නේ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායක තනතුරේ හිටපු ආනන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට කුතරහත් ඵලයක් ලැබලන් තිබුණේ ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට ආරාධනා කරන්න උනේ. මේ ලෝකෙට හිත සුව පිණිස ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් වැඩවසන්න කියලා පිරිනිවන් පාන්න එපා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න උනේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දන්වනකොට ආනන්ද මම පිරිනිවන් පානයි සූදානම් වෙන්නේ කියලා ආනන්ද තෙරුන් වහන්සේට මාරේ ආවේශ වෙලා හිටියේ කියනවා. මාරේ ආවේශ වෙලා හිටපු ආනන්ද තෙරුන් වහන්සේට සිත් පහළ වෙන්නේ නැහැ. ඔබ වහන්සේ තවත් චිරාත් කාලයක් අපේ හිත සුව පිණිස වැඩවසන්න හිමියනේ කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ මේක දකිනවා. නමුත් ආනන්ද තෙරුන් වහන්සේ දෙය කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා එකහෙලා උන්වහන්සේ පිරිනිවන් පානවා කියලා. එතකොට අපිට මේකෙදී ආනන්ද තෙරුන් වහන්සේට අත දික් කරන්න පුළුවන්ද? බෑ. ආනන්ද තෙරුන් වහන්සේ මාරේ ආවේශ වෙලා හිටියේ. දැන් මට හිතෙනවා මේ වන විනාශය කරන ආයතත් මාරය. අපි දන්නවා මාරයා කියලා අපිට විවිධ
මාරයන් ඉන්නවා. එතකොට දිවි ලෝකෙත් මාරය කියනවා වසවර්ති දිවියට. එතකොට වසවර්ති මාරය කියලා අපි කියනවා. එතකොට මේ විදිහට ඒ ප්‍රබල ශක්තියෙන් මේ වන විනාශ කරන අයට ශක්තිය ලැබිලා ඕන්ව මෙහෙයවනව වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒගොල්ලන්ට චෝදනා කිරීම නෙමෙයි අපි හැමෝම එකතු වෙලා සිද්ධ කරන්න ඕනේ. අපි හැමෝම එකතු වෙලා මේකට චෝදනා කරොත් තව තවත් තව තවත් මේ වන විනාශය සිද්ධ වෙන්නටයි සිදු වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි චෝදනා කිරීම නෙමෙයි සිද්ධ කරන්න ඕනේ. අපි හැම කෙනාගේම ආශිර්වාදය අපි මේ විශ්වයට එකතු කරන්න ඕනේ වන විනාශේ නවතීවා. මේ විශ්වයේ ප්‍රබලතම ශක්තියන්ගේ ආශිර්වාදේ වන විනාශේ නවතිනවා. ඒකාන්තයෙන්ම නවතිනවා. අද ඉඳලා චෝදනා කිරීම වෙනුවට ඔබට හිත තියෙන හැම මොහොතකම මේ දේ හිතන්න. ඒකයි ඔබ කරන්නට ඕනේ. කිසිම කෙනෙක්ට බැල්ල වැඩන්නේ රජයට බැල්ල වැඩන්නේ මේ වන විනාශ කරන මිනිසුන්ට බැල්ල වැඩන්නේ ඔවුන්ට ඇත්තටම කිව්ව නීතියවත් ක්‍රියාත්මක කළ වැඩන්නේ මම සෝභා දහමේ නීතියත් එක්කලා කටයුතු කරන කෙනෙක් අපි හිතුවොත් හැම කෙනෙක්ම යම්කිසි කාලයක් තුලදී යම්කිසි තමන්ගේ හිතට එකඟ නොවන දෙයක් කරොත් අනිත් පැත්තට මේ සමතුලිතතාවයට එකඟව අනිත් පැත්තට උට ඒ දෙයට මේ සෝභා දහමේ ඍණ විපාකයක් ලැබෙනවා මොකද ඔහුගේ හොයයිකේ හිතේ නිකුත් වෙන කිරණේ හොඳ නැත්තම් ඒකට අදාළව සෝභා දහමේ කිරණ වල ඒ ශක්ති කිරණ වල තියෙන උස් පහත් බව අනුව ඒ හැමදේම සිද්ධ වෙනවා ඒ නිසා අපි තව තවත් මේකට වෛරය පතුරවලා වැඩක් නැහැ මේකට විරුද්ධ වෙලා වැඩක් නැහැ විරුද්ධ වීමෙන් ඇතිවෙන්නේ අපේ හිතවලටම තරහ ඇතිවීම අපේ ශක්තියයි නැති වෙලා යන්නේ ඒ නිසා අපි හැම කෙනාම එකතු වෙලා මේ විශ්වයට ප්‍රාර්ථනා එකතු කරමු වන විනාශේ නවතීවා මගේ අභ්‍යාස කරන දරුවෝ ඉන්නවා නම් ඔබ හැමතිස්සෙම හිතන්න මේ වන විනාශේ නවතීවා සූර්ය වන්දනාව සිද්ධ කළා මේක ප්‍රාර්ථනා කරන්න මේ විශ්වයට නිකුත් කරන්න මම හැමදාකම මේක සිද්ධ කරනවා මේ ගැටලුව උද්ගත වෙච්ච මොහොතේ ඉඳලා මේ දේ සිද්ධ කරනවා හැම කෙනාගේම ආශිර්වාදය අපිට එකතු වුණොත් මේ දේ නවත්තන්නට පුළුවන් මේක හරිම අවිහිංසාවාදී ක්‍රියාවලියක් අපි කාටවත් රිද්දන්නේ නැහැ අපිට කාටවත් රිද්දන්නට අවශ්‍ය නැහැ ඔබේ පළිඟු කට්ටලේ පාවිච්චි කරන්න ඔබේ ශක්තිය මේ විශ්වයට මුදාහරින්න ඔබ අනිවාර්යයෙන්ම මේක සිද්ධ කරන්න අපිට මේක නවත්තන්නට පුළුවන් කාටවත් රිද්දන්නේ නැතුව කාටවත් බනින්නේ නැතුව කාගේවත් හිත කඩලා දාන්නේ නැතුව මේක අපිට පාලනය කරන්න පුළුවන් අපි හැම දෙනාගේම ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය මේ විශ්වයට මුදාහැරීම තුලින් ඒක තමයි මට ඔබට දැනවන්නට අවශ්‍ය වෙලා තිබුණේ ඔබට මගේ වැඩමුළු වලට සම්බන්ධ වෙන්න පුළුවන් සෞභාග්‍ය පරිඟු කටලේ සෞභාග්‍ය මණික පුෂ්පරාග මණික ඊට අමතරව ඔබට අවශ්‍ය කරන ඇපල් දොඩම් ඔස්ට්‍රේලියන් දෙලුම් මේ හැමදේම ගෙන්න ගන්න පුළුවන් නිවසටම සිම්පල් ලයිෆ් පැලතවානේ මම හැම වෙලාවෙම ඔබට පැලයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ මේ සෝභා දහම ලස්සන වෙන්නේ ශාක අපිත් එක්කලා හිටියොත් විතරයි ඔබට මට තව බොහෝ දේ කියන්න තියෙනවා මම කොහේ හරි ගමනක් යනකොට මට පේන්නේ ගස් කොළන් මාත් එක්කලා කතා කරනවා වගේ ලස්සනට අතුපතර විහිදිලා තියෙන ගස් කොළන් හැම තැනින්ම හරිම ලස්සන කතාවක් කියනවා මේ සෝභා දහම හදවතින්ම විඳින කෙනෙකුට මේක දැනෙනවා මේ සෝභා දහමේ දේවල් තමයි මේ හැමදේම ඔබට මම ලබා දෙන සෝභා දහමේ දේවල් මැණික් කියන්නේ සෝභා දහමේ දේ අපලිකු සෝභා දහමේ එතකොට පැල මම ඔබට ලබා දෙන පළතුරු පැල මල් පැල හැමදේම සෝභා දහමේ මේ සෝභා දහමේ තියෙන දේවල් එක්කලා ඕලු නෙළුම් මානිල් වර්ග මේ හැමදේම වර්ණය ශක්තිය පාෂාන මේ හැමදේම සෝභා දහමේ ශක්තියින් ගස් කොළන් කියන්නේ සෝභා දහමේ ශක්තියින් මේ සූර්ය ශක්තිය අපිට එකතු කරන්නේ සෝභා දහම සෝභා දහමේ තියෙන මේ ඇත්තටම කිව්වොත් ගස් කොළන් වල තියෙන මේ පත්‍ර ඒ පත්‍ර වලින් තමයි මේ විශ්වයේ ශක්තිය
මේ පොළොවට එකතු කරගන්නේ ඈඳලා තියාගන්නේ. ඉතින් මේ සබා දහම සුරකීම අපේ වගකීම. අපි හැම දිනම එකතු වෙමු. හැම දිනම මේ ප්‍රාර්ථනීය විශ්වයට මුදාහරිමු. එහෙනම් හැම දිනාටම විශ්ව ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට අවශ්‍ය නම් මාව සම්බන්ධ කරගන්න. ඉහත සඳහන් කරපු හැම සේවාවක්ම ලබා ගන්න පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකට ඇවිල්ලා ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි නැවත හම්බ වෙමු. තෙරුවන් සරණයි හැම දිනාටම.